ම්ලේච්ඡත්වය, කෲරත්වය, දුෂ්ටත්වය, එවැගේම ෆැසිස්ට් බලය යොදවපු ලෝකෙ බිහිසුණු ම්ලේච්ඡ සංවිධානය කියන එක පිළිබඳව මේ ගරු සභාව විවාදයක් නැතුව ඇති. එවැගේම මේ ම්ලේච්ඡ සංවිධානය, ෆැසිස්ට් සංවිධානය LTTE මේ රටට ජාතියට, ලාංකීය ජාතියට කරපු හානිය කොපමණදයි කියලා තාම අපි මැනලත් නැතුව ඇති කියලා අපි විශ්වාස කරා. දැන් මේ හානිපූර්ණය කිරීම කියලා ඊනියා හානිපූර්ණය නමින් මේ පනත් කෙටුම්පතේ ඉන්නේ මොකටද? මේ වෙනම කොටවත් නෙමෙයි ගරු මූලාශ්‍රාරූඪ මන්ත්‍රීතුමනි, විනාඩි 5යි අපිට තියෙන්නේ. මේ ජිනීවා වලට ගිහිල්ලා එදා මේ ආණ්ඩුව විදේශ මාත්‍ය මංගල සමරවීර මහත්තයා, ජනාධිපති සිරිසේන මහත්තයාගේත්, එවැගේම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තයාගේත් එකඟතාවයේ සහිතව ජිනීවා, ඊනියා, ශ්‍රී ලංකාවේ හමුදා ම්ලේච්ඡ හමුදායයි කියලා පිළිගෙන සයිඩල් හුසේන් කුමාරයාගේ හදපු යෝජනාව ඇලපිල්ලක්, ඉස්පිල්ලක්, පාපිල්ලක් නැතුව පිළි අරගෙන සමානුග්‍රහය දක්වලා අත්සන් කරපු ඊනියා ජිනීවා සම්මුතිය යෝජනාව යටත් වීමේ යෝජනාව අනුව තමයි මේ එන්නේ. මේක පෙරහැර. එදා අතුරුදහන් වුවන්ගේ කාර්යාලය පිටවනකොට කිව්වා ඒකෙන් 89-72 අතුරුදහන් වුව අයත් හොයන්න පුළුවන් කියලා. අදත් කියනවා හානිපූර්ණය කරන්න පුළුවන් 71 අයටත්. වෙලාව නැහැ කියලා දෙන්න ඒ මන්ත්‍රීතුමලට අපිට. ඊළඟට ලෝකෙ කිසි රටක් මේ කලාප කිසි රටක් ලංකාවේ තමන්ගේ රටක නීතියට ඇතුළත් කරගත්තු නැති බලහත්කාරයෙන් සිල්තනත්ත නතුරුදහන් කිරීම වලින් ආරක්ෂා කිරීමේ ජාත්‍යන්තර ප්‍රඥාප්තිය අපේ රටේ නීතියට ඇතුළත් කරගත්තා. ඉන්දියාව ඇතුළත් කළා තියෙනවද? පකිස්තානය, චීනය, රුසියාව කවුද ඒක ඇතුළත් කළා තියෙන්නේ? මේ රට මේ පාර්ලිමේන්තුව ඒක ඇතුළත් කරගත්ත මාර්තු මාසයේ 7 වෙනිදා. ඊළඟට සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගතාවය දැක්වීමේ පනත සංශෝධනය කළද යාන්ත්‍රණය හදලා ඉවරයි. රණවිරුව දංගෙඩියට දක්වන්න ඕන කරන යාන්ත්‍රණය දැන් හදලා ඉවරයි. දැන් ගේනවායි හානි පූර්ණ කරන්න පනතක්. අපි විරුද්ධ නැහැ උතුරට යාලේ දේවි නැවත ගමන් කරන්න ආරම්භ කළාට. අපි විරුද්ධ නැහැ උතුරේ වැව හදනවට. අපි විරුද්ධ නැහැ නැගෙනහිර පාසල හදනවට. අපි විරුද්ධ නැහැ නැගෙනහිර කෝවිල හදනවට. අපි විරුද්ධ නැහැ දෙමළ ජනතාවට සම අයිතිය මේ රටේ ලබා දෙනවට අපි විරුද්ධ නැහැ. අපි ඉල්ලන්නේ මේ උත්තරීතර ස්වභාවය අපි ඉල්ලන්නේ දෙමළ වීම නිසාවෙන් යම් කෙනෙකුට, මුස්ලිම් වීම නිසාවෙන් යම් කෙනෙකුට අයිතියක් අහිමි වෙලා තිබෙනවා නම් ඒ අයිතිය ලබා ගැනීම වෙනුවෙන් සටන් වදින්නේ කවුද? ඒ අයිතිය සටන් වදින ඕනෑ කෙනෙක් එක්ක අපි අද්දෙකම උත්සගෙන සටන් වදින්න ලෑස්ති. නමුත් මේ එන්නේ මොකක්? මේ හානි පූර්ණය කියලා එන්නේ වෙන මොකක්වත් නෙමෙයි. ලෝකයේ රටවල් දැනුත් 32ක් ට්‍රස්ට් LTTE සංවිධානය තහනම් කළ ඉවරයි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය 1373 යෝජනාව යටතේ ලෝක සාමයට බාධාවක් කියලා LTTE සංවිධානය සමග සම්බන්ධ වෙච්ච සංවිධාන 15ක් දැනට තහනම් කළ ඉවරයි. ලෝකේ රටවල් 32ක් තහනම් කරපු සංවිධානයක එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය 1373 යෝජනාව යටතේ තහනම් කරපු සංවිධාන වලට තමයි මේ වන්දි ගෙවන්න හදන්නේ. වෙන මොකටවත් නෙවෙයි මේ වන්දි ගෙවන්න හදන්නේ. මේ ත්‍රස්තවාදය, කොටි ත්‍රස්තවාදය නැවත ප්‍රවර්ධනය කිරීමට ගන්න උත්සාහයක් ගරු මූලාශ්‍රාරූඪ මන්ත්‍රීතුමනි. මේ විදිහට කොටින්ට වන්දි ගෙවනවා, මේ රට අමුමු මහා මිනිස් ලේ ගංගාව බවට පත් කරපු කොටි ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවනවා, මේ රට අමු සෝනක් බවට පත් කරපු කොටි ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවනවා, මේ රට මරකඳන් පුරවපු කොටි ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවනකොට කොටි ත්‍රස්තවාදයෙන් මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් මැලේබක ජනයා ගලව ගැනීම වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරපු රණවිරුවන්ට මොකද වෙන්නේ? තව විනාඩියෙන් අවසන් කරන්න. ලුතිනන් කර්නල් නිරන්ත පීරිස්, ලුතිනන් කර්නල් විනාඩි දෙකක් දෙනවා විමල විරා දිසානායක මන්ත්‍රීතුමා. මොකද වෙන්නේ කොටින්ට වන්දි ගෙවනකොට කොටි ත්‍රස්තවාදයෙන් මෙරට ගලව ගන්න කැපවෙච්ච රණවිරුවන්ට මොකද වෙන්නේ? ලුතිනන් කර්නල් නිරන්ත පීරිස් දැන් දවස් 21ක් තිස්සේ CRP සිරමැදිරිය කාන්ත දුක් විඳිනවා. මොකට දුක් විඳින්නේ? නිරන්ත පීරිස් කියන්නේ 7 වෙනි බුද්ධිවලකාවේ ආනන්ද නිලධාරියා. භාෂා පහකින් හයකින් වැඩ කරන්න පුළුවන් විශිෂ්ට බුද්ධිමේ රණවිරුවෙක්. මොකද්ද යෝජනාව? 0.73, 0.73, 0.63 කියන දුරකථනයට කෝල් එකක් ආවා කියලා යාගේ. එයා කියනවා ආවේ නෑ කියලා. මේගොල්ලෝ ඊනියා ශානියා බේසේකරගේ පොලිසිය කියනවා ආවා කියලා එක පිළිගනින් කියලා කියනවා. පිළිගත්තේ නෑ කියලා අද ලුතිනන් කර්නල් නිරන්ත පීරිස් බුද්ධියංච රණවිරුව ආද හිරේ. කොටි ත්‍රස්තවාදයේ කම්මුතු කිරීමට ජීවිත පූජාවෙන් කැපවෙච්ච රණවිරුව හිරේ. ටෙලිෆෝන් කෝල් එකක් ආවා කියලා උළුගෙදර හිරේ. එක්දලිකොට කියන ඊනියා මා කොටි මාධ්‍ය වේදිකාවත් එක්ක පස්සෙන් ආවා කියලා හිරේ. පිළිගත්තේ නැහැ කියලා හිරේ. එහෙම හිරේ ඉන්නකොට මේ අනිත් පැත්තෙන් ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි විනාඩියක් දෙන්න.
මෙන්න ශම්මි කුමාරරත්න අවුරුදු මාස 14ක් හිරේ හිටියා. ශම්මි කුමාරරත්නගේ පඩිය ගෙවල් නැහැ කන් ලුතිනම් කරන ශම්මි කුමාරරත්නගේ පඩිය ගෙවල් නැහැ රුපියල් 18000 70000ක් 1,70,000ක් තියෙනවා. පොබෝද සිරිවර්ධනගේ පඩිය ගෙවල් නැහැ. ඒ වගේම මෙතන තියෙනවා මං සභාගත කරනවා රණවිරුව 14 දෙනෙක්ගේ පඩිය ගෙවල් නැහැ. බුද්ධියංශ රණවිරුවන්ගේ මේ රට කොටස්තුවාදයෙන් මුදා ගැනීමට කැපවෙච්ච රණවිරුවන්ගේ පඩිය ගෙවල් නැහැ. පඩිය ගෙවන්න නැති ආණ්ඩුවක් මෙන් හානිපූර්ණයට කොටින්ට වන්දි ගෙවන පණක් ගේනවා කරු මුලාසන රූඩ මන්ත්‍රීතුමනි. මොකද යුක්තිය? ලුතිනන් කර්නල් එලන්තපීරි සිරේ දානවා දුරකථන ඇමතුමක් ආවා කියලා යාගේ දුරකථන අංකයට. ඒ වගේම කරු මුලාසන රූඩ මන්ත්‍රීතුමනි, දුරකථන පණිවිඩයක් ආවා කියලා හිරේට දානවා ගිහිල්ලා එලන්තපීරි සද හිරේ. හැබැයි නාලක සිල්වා කියනවා, නාමල් කුමාර කියන පොලිස් ඔත්තුකාරයා රාජසේනාරත්න කැබිනට් ප්‍රකාශකය පිළිගන්නවා. නාමල් කුමාර කියන්නේ පුරුදු පුහුණු කරපු පොලිස් ඔත්තුකරුවෙක්. ඔහු නාලක සිල්වාගේ හඬපට ඉදිරිපත් කරලා කියනවා, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය හෙළිදරව් වෙනවා. නාලක සිල්වා ගෙදර දුරකථන ඇමතුමක් ආපු එරන්තපීරි හිරේ එක්නලිගොඩත් එක්ක බස් එකේ පිටිපස්සෙන් ආවයි කියලා ඊනියා තොරතුරක් මත කෝපල් උළුගෙදර හිරේ. මොකද නීතිය? මොකද සමානාත්මතාවේ නීතිය? කල්පනා කරලා බලන්න, එහෙම තත්වයක තමයි මේ ගේන්නේ. මේ හානිපූර්ණය කරන්න කියලා ඊනියා හානිපූර්ණය කරන්න කියලා කොටිදස්තවාදී ප්‍රවර්ධනය කරන මේ ඊනියා පනත අරගෙන ඉන්නේ. මම විශ්වාස කරනවා ත්‍රස්තවාදයට විරුද්ධ කිසිවෙකුට මේකට අත උස්සන්න පුළුවන් කමක් නැහැ. ත්‍රස්තවාදයට විරුද්ධ කිසිවෙකුට මේක අත උස්සන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ දේශද්‍රෝහී පනත පරද්දන්න ඕන, මේක පරද්දන්න ඕන. මේක පරද්දවීම කියන්නේ දෙමළ ජනතාවගේ අයිති මුදුරා ගැනීමට පක්ෂ වීමක් නෙමෙයි. අපි කැමති දෙමළ ජනතාවගේ අයිති වාසකම් ලබා දෙනවට. අපිට ඕනේ දෙමළ ජනතාව, සිංහල ජනතාව, මුස්ලිම් ජනතාව, මැලේබග කවුරුත් සමගියෙන් එකට වැසෙන රටක්. හැබැයි මේ පනතෙන් කරන්නේ බෙදුම්වාදයේ ත්‍රස්තවාදයේ ප්‍රවර්ධනය කරන එක ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. ඒ නිසා මේ පනත පරාජයටපත් කිරීම සඳහා සමගයේ සහය අපි ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.